සමදා සමහන් සමදා සුවෙන් එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනය අද පස්වරු 3:15ට පමණ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී ආරම්භ කරනවා. අපගේ දේශය යලි නගා සිටවමු ජයගමු 2048 යන්න එහි තේමාවයි. පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සම්ප්‍රාප්තියෙන් අනතුරුවයි සම්මේලනය ආරම්භ කරන්නේ. එතුමන්ගේ සම්ප්‍රාප්තිය සමග මේ ආරම්භන්නේ එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනයයි. විස්ස විස්ස තිත්ත ඇත්ත කිව්වා. ඒත් මැයි මාස වෙනකොට පළවෙනි සති වෙනකොට රට වැටිලා විතරක් නෙමෙයි ආණ්ඩුවක් ගෙනියන්න කවුරුවත් හිටියේ නැහැ. කවුරුත් ඒ වගකීම බාර ගන්න හිටියේ නැහැ. සාමාන්‍යයෙන් ආණ්ඩුවට බාර ගන්න බැරි නම් විපක්ෂ බාර ගන්න ඕනේ. විපක්ෂ මොකද්ද කරේ? බස් එකේ නැගලා අයින් වෙලා ගියා. මගෙන් ඇහුවාම මේක කරන්න පුළුවන්ද මං කරන්නම් කියලා. සහයෝගය දෙන්න අපි කරන්නම් කියලා. ආර්ථිකය හදන එක UMPA වැඩන්නේ. ඔය අමාරු වැඩක් නෙමෙයි. මංක දෙන්න කියලා එතුමා මුදල් අමාත්‍යාංශේ බාර දුනොම් බාරගත්තා. එතන ඉඳන් තමයි වැඩ කටයුතු කරේ. මේක බාරගත්තයන් පස්සේ බස් එකේ ගියාය ආපෝවිල්ලා කියන දැන් මටත් දෙන්න කියලා. ඊට පස්සේ ආ ජූලි නමේ මොකක්ද උන්නේ? මේ රටේ බලේ මාරු වෙන්න ඕනේ ප්‍රජාතන්ත්‍රවාදය අනුව. ඒක කණ්ඩායම නැගලා ජනාධිපති මන්දිරය කඩලා ජනාධිපති කාර්යාලය කඩලා අරලගිය මන්දිරය කඩලා ඉන්න අවස්ථාවේදී මොකද්ද පක්ෂ නායකයෝ කරේ? අපි කතා කරද්දි මේ ගැන ඔන්ලයින් Zoom සාකච්ඡාවේ මොකද්ද කරේ? එක්කෙනෙක් හිටියද මේක නවත්තන්න ලෑස්ති කියලා? එක්කෙනෙක් හිටියද නෑ කිව්වා මේක ආරක්ෂා කරන්න ඔබතුමා අගමැතිකමෙන් අයින් වෙන්න කියලා. මේ මෙතන රට ගිනි තියලා ජනාධිපතිතුමා ජනාධිපති මන්දිරයෙන් පිට වෙලා නැවක ඉන්නේ. කොහොමද අලුත් ආණ්ඩුවක් හදන්නේ? අලුත් ආණ්ඩුවක් හදන්න පුළුවන්ද? මම ගියා නම් කොහොමද හොයන්නේ? මට කිව්වා ඊට පස්සේ ගිහින් ප්‍රසිද්ධියක රනිල් වික්‍රමසිංහ ඉල්ලලාස් වෙන්නේ නැහැ කියලා. හැවිල්ලා මගේ ගේගිනි තිබ්බා. මං අයින් වෙයි කියලා. UMP කාරෝ එහෙම අයින් වෙන්නේ නැහැ. සවුඳ මම කැබිනට් මණ්ඩලයේ කැඳවලා කතා කරා. කතා කරලා අපි තියෙන වැඩ ටික පටන් ගත්තා. එතකොට ආව බදාදා. බදාදා ඇවිල්ලා පටන් ගත්තා අගමැති කාර්යාලය අරගන්න. ගිහින් අන්තිමට එතෙන්ට පැන්නා. දැන් ආපෝ ඔන්ලයින් සාකච්ඡාව පාර්ලිමේන්තුව ඇතුලේ සාකච්ඡාවක් මොකද්ද කරන්නේ? මේගොල්ලෝ ඔක්කොම එනවා දැන් පාර්ලිමේන්තුව අල්ලගන්න. හමුදාපතිවරු ගියා. මොකද නෑ නෑ අගමැතිතුමාට ඉල්ල ලස් වෙන්න කියලා ඒගොල්ලෝ පැනලා ගියා. දැන් ආණ්ඩු බලේ ඉල්ලනවා. තිබුණේ හැම වෙලාවෙම පැනලා ගියාන්නේ. මං හමුදාපතිට කිව්වා ඔයාගේ යුතුකම හොඳින් හෝ නරකින් මේක එන එක නවත්තන්න කියලා. ඒක නැවැත්තුවා. ආණ්ඩු බලේ ගත්තා. කැබිනට් මණ්ඩලයේ එක්ක අපි ඉතුරු වැඩ ටික කළා. රටේ ස්ථාවරභාවය ඇති කරා. මම බාරගත්තේ මේක ඉදිරියට ගෙනියන්න. ගොඩක් අය කිව්වා මේක හදන්න බෑ. මෙයා මේක බාරගත්තේ රාජපක්ෂලා ආරක්ෂා කරන්න. ඇත්තනේ. මම එකක් කියන්න. මං ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිට ගිහින් අගමැතිකම ඉල්ලුවෙත් නෑ. ලියලා ඉල්ලුවෙත් නෑ. කටින් ඉල්ලුවෙත් නෑ. මට කිව්වද්දි මම බාරගත්තා. ජනාධිපතිවරයා කිව්වහම ඇවිල්ලා ආණ්ඩුවක් හදන්න කියලා වෙන මොනවද කරන්නේ? රටේ නායකයනි, රටේ වගකීමන්නේ. ඉතින් මම ඒ කරපු මම රාජපක්ෂ ආරක්ෂා කරනවා නම් රාජපක්ෂට ලියලා අගමැති කවිලුවා මොනවද කරන්නේ? මම ආවේ ඒක වැඩ කටයුත්ත. මං ආවේ ශ්‍රී ලංකාව එතනින් හැම එක්කෙනාම ආරක්ෂා කරන්න. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.